සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදල EPF ETF කියලා කියන්නේ මොකක්ද? EPF ETF කියන්නේ සමාජ ආරක්ෂණ අරමුදලක්. රැකියාවක් කරන ඔබ පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා නම් ඔබ වෙනුවෙන් ඔබේ වැටුපෙන් සහ ඔබේ සේවා යෝජකයා අනිවාර්ය ඉතුරුමක් කරනවා. මේක ලංකාවේ නීතියට අනුව සිද්ධ කරන අනිවාර්ය ඉතුරුමක්. විශේෂයෙන්ම අපි ගත්තොත් EPF එක ඔබේ පඩියෙන් නැත්තම් ඔබ මාසිකව ගන්න ආදායමෙන් 8%ක් ඔබ වෙනුවෙන් අනිවාර්යෙන් ඉතුරු කරනවා. ඒ වගේම ඔබේ ආදායමෙන් 12%ක් සේවා යෝජකයා ඔබ වෙනුවෙන් ඉතුරු කරනවා. ඒ වගේම 3%ක් සේවක බාරකාර අරමුදලට ETF එකට යනවා. ඒකට අපි ගත්තොත් එහෙම රැකියාවක් කරන ඔබේ ඔබ සමහරලාට දන්නෙත් නැතුව ඇති 23%ක අනිවාර්ය ඉතුරුමක් සිද්ධ වෙනවා. මේ අනිවාර්ය ඉතුරුම එකතු කරන්නේ එහෙම නැත්නම් ඒ ඉතුරුම ආයෝජනය කරන්නේ ඔබ රැකියාවක් කරගන්න බැරි කාලෙක එහෙම නැත්නම් ඔබ විශ්‍රාම යන කාලෙක ඔබ සම්පූර්ණයෙන් රැකියාවෙන් ඉවත් වෙන කාලෙක ඔබට එකවර මේ අරමුදල ප්‍රතිලාභත් සහිතව ලබා දීම සඳහා. ඉතින් සමාජයක වයෝ වෘද්ධ වෙන එහෙම නැත්නම් රැකියාවක් කිරීමට නොහැකි වෙන තත්වයකදී Tamanට ලැබෙන ප්‍රතිලාභයක් වැඩ කරන අපි හැමෝටම ලැබෙන ප්‍රතිලාභයක් තමයි සේවක අර්ථසාධක අරමුදල කියන්නේ. ඒ කියන්නේ අනිවාර්ය ඉතුරුමක්. ඒකේ තවත් නොයෙකුත් ප්‍රතිලාභ තියෙනවා. ඔබ නිවසක් හදා ගන්නවා නම් ඒකෙන් 30%ක් ඔබට ගැනීමට හැකියාවක් තියෙනවා. හදිසි අනතුරක් වුණොත් ඔබට ඒ අරමුදල් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම වැඩ කරන ජනතාවගේ අපි ගත්තොත් තේවත්තක වැඩ කරන කම්කරු රැකියාවක් කරන පුද්ගලයෙක්ගේ ඉඳලා ලංකාවේ ඉතාමත් විශාල බහුජාතික සමාගමක අධ්‍යක්ෂකවරයෙක් පවා මේ අරමුදල් වල සමාජිකත්වය දරනවා. ඒ දේ නීතියෙන් තහවුරු කරලා තියෙන 1958 පනතකින් ඒ පනතෙන් කියවෙනවා විශ්‍රාම වැටුප් අහිමි පෞද්ගලික අංශයේ රැකියා කරන අයට අනිවාර්යෙන් මේ ඉතුරුම සේවා යෝජකයාත් සේවකයාත් සිදු කර යුතුයි. මොකද සමාජය සුරක්ෂිත වෙන්නේ අපි රැකියාවක් කරන්න බැරි අවස්ථාවක මේ අරමුදල් අපි වෙනුවෙන් තිබීම තුලින්. සේවක අර්ථසාධක අරමුදල මම කිව්වා වගේ නැත්තම් මේ සුපර් ඇනුවේෂන් ෆන්ඩ්ස් එහෙම නැත්තම් විශ්‍රාමික අරමුදල් ජනතාව එකතු කරන්නේ විශ්වාසයෙන්. එතකොට අපිට උපරිම විශ්වාසය කොහෙද තියෙන්නේ? සාමාන්‍යයෙන් උපරිම විශ්වාසය තියෙන්නේ රජයේ. ඒ වගේම තමයි අපේ රටේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ උපරිම විශ්වාසය තිබ්බේ මහ බැංකුවේ. එතකොට මේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මොනිටරි බෝඩ් එක තමයි මේ අරමුදල් වල බාරකාරයා බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ බාරකාරත්වය දරන්නේ අපි වෙනුවෙන්. අපි සරලව ගත්තොත් එහෙම ඔබ පෞද්ගලික ආයෝජන කලඹක ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් එකක ඔබේ මුදල් තැන්පත් කරොත් ඒ ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් එක ඔබ වෙනුවෙන් ඒ මුදල් ආයෝජනය කරලා ඒකේ ප්‍රතිලාභ වැඩි කරලා එන්න ඔබේ ප්‍රතිලාභ වැඩි කිරීම සහ ඒ මුදල් වල මූර්ත අගය නැත්තම් ඒ අගය ආරක්ෂා කිරීම තමයි ඒ අරමුදලේ කාර්යභාරය වෙන්නේ. එතකොට ඒ අරමුදල් මේ වෙනකොට ලංකාවේ බාරව සිටින්නේ මහ බැංකුව එහෙම නැත්තම් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය. අපි ඕනම දෙයක් කොල්ල කනවා කියලා කියන්නේ Tamanට අයිති නැති දෙයක් අනුන්ගේ දෙයක් අපි අත්පත් කරගත්තොත්. එතකොට EPF ETF අරමුදල් කොල්ල කනවා කියලා කියන්නේ ඇයි? දැන් විශේෂයෙන්ම මේ අරමුදල ලංකාවේ දැනට වැඩ කරන මිලියන 2.5ක පමණ ජනතාවගේ ඉතුරුම් වලින් තමයි ඇදිලා තියෙන්නේ. අපි ඒ කියනවා ඇක්ටිව් මෙම්බර්ස් ලාගේ. ඒ වගේම ඉනැක්ටිව් මෙම්බර්ස් ලාත් මේක ඉන්නවා. ඒ කියන්නේ මේ අරමුදලට කාලයක් යම්කිසි කාලයක් කන්ට්‍රිබියුෂන් එක නැත්තම් ඉතුරුම් දීලා තාමත් අවුරුදු 55 සම්පූර්ණ වෙච්ච නැති පුද්ගලයන්ගේ මේ සමස්ත අරමුදල ට්‍රිලියන 3.9ක් පමණ වෙනවා. ඒ කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් ට්‍රිලියන 4ක විතර විශාල අරමුදලක් තමයි මේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදල කියලා කියන්නේ. ඒතර කවුරු හරි මේක කොල්ල කනවා කියලා කියන්නේ මේ අරමුදල අවභාවිතා වෙනවා එහි සමාජිකයන්ගේ අරමුණු වලට පටහැනිව. එතකොට මේක කවුද අවභාවිතා කරන්නේ? මීට කලින් අපිට මතකයි මේ සේවක අර්ථසාධක අරමුදල අවභාවිතා කරා එහි ආයෝජනවල
ඉතාමත් වගකීම් වැඩි අවදානම් වැඩි ආයෝජනවල යොදලා කොටස් වෙළඳ පොලේ යොදලා ද්විතීක බැඳුම් කරවල ආයෝජනය කරලා ඉතාමත් විශාල අරමුදල් ප්‍රමාණයක් මේ අරමුදලෙන් අහිමි කරා පාලකයෝ මේකට හොඳම උදාහරණය තමයි වෝහාරික විගණන වාර්තාවක් තියෙනවා බැඳුම් කර සම්බන්ධයෙන් 2015 වෙනකොට ලංකාවේ කරලා ඒ 2015ට කලින් මේ EPF ETF අරමුදල් අවභාවිතා වෙච්ච ආකාරය පිළිබඳ ඉතාමත් හොඳ පැහැදිලි විගණනයක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ සඳහා ඒ වැරදි තීරණ ගත්ත වැරදි තැන්වල ආයෝජනය කරපු ඒ මූල්‍ය මණ්ඩලය හෝ ඒ කාලේ හිටපු ඇමතිවරු හෝ ඒ දේශපාලන අධිකාරියට අද වෙනතුරු කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ වගකීමකට ලක් වෙලා නැහැ. 2015 පස්සේ මේ අරමුදල අවභාවිතා වුණේ කොහොමද කියලා අපි දන්නේත් නැහැ. ඒතර මේ වෙනකොට අපි කතා කරන මේ කොල්ල කෑම තමයි මේ අරමුදලෙන් ආණ්ඩුවට ණය දීලා එහෙම නැත්නම් දූෂිත දේශපාලකයන්ගේ දේශපාලන කටයුතු මේ රටේ භාණ්ඩාගාරයේ බංකොලොත් වෙන තරමටම ණය අරගෙන දැන් ඒ ණය නැවතත් නොගෙවීම තුලින් මේ අරමුදල් වලින් ගත්ත ණය රජය ගත්ත ණය නැවතත් නොගෙවීම තුල මේ අරමුදලේ වටිනාකම මේ අරමුදලට ලැබෙන තියෙන ප්‍රතිලාභ අඩු වෙන බවක් තමයි අපි දන්නේ. ඉතින් ඒ නිසා සේවකයන්ට අයිති අරමුදලක් තමන් නැත්තම් ඒක පරිපාලනය කරන ඒක බාරකාරයා අයිතිකාරයා විදිහට කටයුතු කරමින් සේවකයන්ගේ අභිවෘද්ධිය නැත්තම් ඒ අයිතිකරුවන්ගේ අභිලාෂයන් මුදුන් පමුණුවන් නැතුව ඒ අභිලාෂයන් වලට පටහැනිව මේ අරමුදල භාවිතා කිරීම තමයි සමාජයේ ජනව්‍යවහාරයේ දැන් මේ කොල්ල කෑමක් ලෙස මේක සඳහන් කරන්නේ. මම ඔබට කිව්වා මේ අරමුදල ලංකාවේ තියෙන විශාලතම අරමුදල කියලා. ට්‍රිලියන 4ක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට ආණ්ඩුවට දුවන්න පුළුවන් තරම් ධනයක්. එතකොට මේ අරමුදල සේවක බාරකාරයෙක් යටතේ තිබ්බට හැම අවස්ථාවකදීම ආණ්ඩු බැලුවා මේක ඒගොල්ලොන්ගේ පරිභෝජනයට ගන්න පුළුවන්ද කියලා. 2011 දීත් මේ වගේ පනතක් ගෙනල්ලා ඔබට මතක ඇති වැඩ කරන ජනතාව පාරට බැහිලා ඒකේ අවසානයේ ජීවිතයක් අහිමි වෙලා තමයි ඒ අරගලය ඇතුලේ මේ අරමුදල් බේරගත්තේ. එතනින් එහාට ගත්තම රජය බංකොලොත් වන අවස්ථාවලදී ණය වෙළඳපොලෙන් ගන්න බැරි අවස්ථාවලදී වෙළඳපොලේ ණය ගන්න අවශ්‍ය ප්‍රමාණයට ගන්න බැරි අවස්ථාවේදී කුණු කොල්ලයට හැමතිස්සෙම භාවිතා කරලා තියෙන්නේ මේ සේවක අර්ථ සාධක අරමුදල. ඉතින් අතීතය ගත්තත් මෑත අතීතය ගත්තත් මේ අරමුදල තමයි කෝකටත් තෛලයේ විදිහට හැමදාම කුඩම්මගේ සැලකිලි හම්බෙච්ච ආයෝජන කලඹක්. එහෙම නැත්නම් සේවකයන්ගේ ඉතුරුම් ප්‍රමාණයක් තමයි මේ හැම රජයේම පැවතිච්ච හැම රජයේම තමන්ගේ කුණු වහගන්න තමන්ගේ අකාර්යක්ෂමතාවය වහගන්න තමන්ගේ අර්බුදය වහගන්න හැමතිස්සෙම අවභාවිතා කරේ මේ අරමුදල. ආයෝජන කලඹක් කියලා කියන්නේ අනිවාර්යෙන් අපි දෙන අපි ඒ තැන්පත් කරන මුදලට වෙළඳපොලට සාපේක්ෂව ඉහළ ආයෝජන නැත්තම් ආයෝජන ප්‍රතිලාභයක් ගන්න ඕන අරමුදලක්. විශේෂයෙන්ම මේ සේවක ආර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ අරමුණ තියෙන්නේ සේවකයාට ප්‍රතිලාභ වැඩි කිරීම සඳහා තමයි මේ අරමුදල බිහි කරලා තියෙන්නේ. එතකොට වෙළඳපොල පොලි අනුපාතයට වැඩි පොලි අනුපාතයක් මේ සේවක අර්ථ සාධක අරමුදලට ළඟා කරගත යුතුයි කියලා නීතියෙම තියෙනවා. ඒ වගේම තමයි වෙළඳපොළ තත්ත්වයන් යටතේ ආයෝජනය කරාම ඒ ආයෝජනවලට ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමට තමයි එහි භාරකාර මණ්ඩලෙත් ඉන්නේ. අවසානයේ දැන් සිද්ධ වෙලා තියෙන්නේ එම අරමුදලම ආණ්ඩුවට ණය දීලා ඒ වගේම එම බැඳුම් කරම ගත්ත බැංකු ශේත්‍රයේ බැංකු නොවන ශේත්‍රයේ අයට ඉහළ ප්‍රතිලාභ ලැබෙන අවස්ථාවක සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජනයට පමණක් ඉතාමත් සීමිත ප්‍රතිලාභයක් ළඟා කර දීමට මේ භාරකාර මණ්ඩලය තීරණය කළා තියෙනවා. මෙතන අනිවාර්යෙන් ලැබෙදියන්ගේ
ගනුදෙනු පිළිබඳ ගැටලුවක් නැත්නම් මේ conflict of interest එකක් තියෙනවා. තමන්ට දුන්නේ අරමුදල ශක්තිමත් කරන්න, තමන්ට වගකීම දුන්නේ අරමුදල වෙනත් තියෙන පෞද්ගලික අරමුදල වලට වඩා වැඩි ප්‍රතිලාභයක් ගන්න. නමුත් දැන් ඕන් එකඟ වෙලා තියෙනවා අරමුදලේ ප්‍රතිලාභ අඩු කරන්න. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඒ බාරකාරයන්ගේ කාර්යභාරය පැහැර හැරීමක් අයුක්ති සහගත ක්‍රියාවලියක්. අපි මෙහෙම හිතමු. ඔබ කාට හරි ණයක් දීලා තියෙනවා. ඒ ණයක් දීලා තියෙනවා අපි හිතමු ලක්ෂ 10ක් ඔබේ ඔබ අඳුරන කෙනෙක්ට ණයකට දීලා ඔහු කියලා තියෙනවා ඔබට අවුරුදු 3ක් ඇතුළත මේ පියවන්න. මාසකට අවුරුද්දකට 105 ගානේ පොලිය සපයන්නම් කියලා තියෙනවා. ටික දවසක් ගිහිල්ලා අවුරුද්දක් ගිහිල්ලා ඔහු ඇවිල්ලා ඔබට කියනවා මිත්‍රයා මට මේ ඔබෙන් ගත්ත ලක්ෂ 10 ගෙවන්න විදිහක් නැහැ. මම මේක අවුරුදු 5කින් ගෙවන්නම් කියලා. අන්න එතනදී ණය දීපු පුද්ගලයා විදිහට ඔබට අලාභයක් වෙනවා. මොකද ඔබට ලැබෙන්න අවුරුදු 3න් ලැබෙන්න තිබ්බ ණය අවුරුදු 5කින් ලැබෙනකොට එක පැත්තකින් ඒ ලැබෙන මුදලේ මූර්තාගය නැත්තම් ඒ මුදලේ වටිනාකම අඩු වෙලක් තියෙනවා. Tamanට වෙනතනක ආයෝජනය කරන්න තිබ්බ අවස්ථාවත් අහිමි වෙලා තියෙනවා. එතන පාඩුවක් වෙනවා. ඒ වගේම ඔහුට ඇවිල්ලා කියන්න පුළුවන් මිත්‍රයා මම ඔබෙන් 105 පොලියට ණය ගත්තේ නෑ මම දැන් හෙට ඉඳලා ඔබට 102ක් පමණක් දෙන්නම් කියලා. එතකොටත් ඔබට පාඩුවක් සිදු වෙනවා. මොකද ඔබ මේ මිත්‍රයාට ණය දුන්නේ 105ක් බලාපොරොත්තු වෙන් නැත්තම් ඔබට වෙනතනක ආයෝජනය කරන්න තිබ්බා. නමුත් දැන් ඔහු ඔබට කියනවා 102කින් ණය දෙන්නම් කියලා. ඒතර මෙන්න මේ ආකාරයෙන් තවත් විදිහකට යාළුවට ඒ මිත්‍රයාට ඇවිල්ලා කියන්න පුළුවන් මිත්‍රයා ඔබෙන් මම ලක්ෂ 10ක් ගත්තා මම දැන් බංකොලොත් ඒ නිසා මම මිත්‍රින් පස්සේ ඔබට මේක ලක්ෂ 7කින් පියවන්නම් කියලා. ඔන්න ඔය කාරණා තුනට තමයි අපි කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. එතකොට මෙතෙක් කාලයක් ජනතාවගේ ධනය අවභාවිතා කරලා අපේ භාණ්ඩාගාරයේ බංකොලොත් කරපු පාලකයෝ දැන් සේවක අර්ථසාධක අරමුදලේ අපිට කියනවා අපෙන් ගත්ත ණය ඔවුන් කල් පසු වෙලා ගෙවන්නම් කියලා. 2023 24 25 ගෙවන්න තිබ්බ අරමුදල් නැත්තම් ඒ ගත්ත ණය 2027 ඉඳලා ගෙවන්නම් කියනවා 2038 වෙනවා. අපෙන් ගත්ත ණය ගන්නකොට අපිත් එක්ක එකඟතාවයකට ආවා 122ට 123ට 127ට 131ට පොලියක් අපිට දෙන්නම් කියලා මාස 6න් 6ට පොලියක් දෙන්නම් කියලා. මේ වගේම අනික් අය ගෙනුත් ගත්තා. දැන් අපිට කියනවා ඒ පොලි ඔක්කොම එකතු කරලා නැත්නම් ඒ සාමාන්‍යයගේ 13.4ක් තියෙනකොට අපිට ගෙවන්නම් කියලා 109ක්. උදාහරණයක් විදිහට ඔබ රුපියල් ලක්ෂයක් ආණ්ඩුවට ණය දීලා තියෙනවා ඔබේ බැඳුම් ඔබගේ ඉතුරුම් වලින්. ඒ ලක්ෂයට ඔබට ලැබෙන්න තිබ්බ රුපියල් 13400ක් දැන් ආණ්ඩුව කියනවා ඔබට ලබන අවුරුද්දේ ඉඳලා දෙන්නේ  9100යි කියලා. ඉතින් එතනම රුපියල් 4000ක මංකොල්ලයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔබට මේ අරමුදල ලබා ගන්න පුළුවන් අවුරුදු 55 වෙනකල්. ඔබ හිතමු ඔබට තව අවුරුදු 10ක් විශ්‍රාම යන්න තියෙනවා කියලා. ඉතින් අර රුපියල් 9000 ගානේ ලැබෙන්න තිබ්බ රුපියල් 13400 ගානේ ලැබෙන්න තිබ්බ මුදල ලැබුණා නම් ලබන අවුරුද්දේක ප්‍රතිආයෝජනය වෙන්නේ 113400ක් විදියට. දැන් ඒක ප්‍රතිආයෝජනය වෙන්නේ 109000ක් විදියට. එහෙනම් ඔබට ප්‍රතිආයෝජනයේදීත් පාඩුවක් වෙනවා. මේ විදියට වැල් පොලිය ආකාරයට ලැබෙන්න තිබ්බ 13.4ක පොලිය ආණ්ඩුව බලහත්කාරයෙන් සේවක අර්ථසාධක අරමුදලට කියනවා නෑ උඹලට අපි දෙන්නේ 13.4ක් නෙමේ අපි බැංකුවලට ඒ ගාණ ගෙවනවා ඒ වගේම පෞද්ගලික ආයෝජකයන්ට ඒ ගාණ ගෙවනවා නමුත් උඹලට සද්දයක් නැති නිසා උඹලට හඬක් නැති නිසා අපි උඹලගෙන් මේක කපා ගන්නවා කියලා. ඉතින් ඒ විදිහට අපි ගත්තොත් එහෙම සමස්ත අරමුදල ඔබට මෙතෙක් ඉතිරි වෙලා තිබ්බ අරමුදලේ ලැබෙන්න තියෙන ප්‍රතිලාභ තමයි මේ පාලකයා ඉවත් කරගන්නේ. ඒ වගේම තමයි ඒ එකඟතාවයට ආවේ නැත්තම් එහෙම නැත්තම් ඒ 13.4ක් ලැබෙන්න තියෙන පොලිය 9.1ක් ලැබෙන නැත්තම් ප්‍රතිලාභයේ 9.1කට ඔබ එකඟ වුණ නැත්තම් ඔබේ ප්‍රතිලාභවලට දැනට 114ක් ගහන බද්ද 130කට ඉහළ නංගනවා කියලා තර්ජනයකුත් කරනවා. ඉතින් මේ විදිහට තමයි ඔබ දැන් ඉතුරුම් කරලා තියෙන සේවක අර්ථසාධක අරමුදලේ ඔබට ලැබිය යුතු ප්‍රතිලාභ මේ පාලකයා නැති කරලා දාලා තියෙන්නේ.